සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සීලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අවිපටිසාර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් මනීෂ සහ තාරකා කුමාරනායක යන පින්වත් දෙපළ විසින්. අද දින උතුම් අවිපටිසාර සදහම් දේශනාව තුලින් අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ මේ අපේ මනුස්ස ජීවිතේ නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි යම්කිසි අරමුණක් කරා ලං වෙනවා. ආනේ ළඟාවෙන අරමුණ, ඒ ළඟාවෙන කාරණේ, ළඟාවෙන සිද්ධිය කුමක්ද කියන එක ගැන උතුම් බුද්ධ දේශනාවෙන් අපිට තේරෙන විදිහට විග්‍රහ කරගන්න, තේරෙන විදිහට කුමක්ද කල්පනා කළ යුත්තේ කියන එක අපි තේරුම් ගන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ඨාන කියන බුද්ධ දේශනාවේදී, ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ, දේශනා කොට වදාලා මෙන්න මේ කාරණය. ඒ තමයි මරණ ධම්මෝමහි මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවාති. පින්වත් මහණෙනි, ස්ත්‍රිය විසිනුත් සෑම ස්ත්‍රියක් විසින්ම, සෑම පුරුෂයෙක් විසින්ම, සෑම ගිහි කෙනෙක් විසින්මත්, සෑම පැවිද්දෙකු විසින්මත් නිතරම සිහි කළ යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මරණය ගැන. අපේ ජීවිතයේ අපිට අපිව නොදන්නා දේ තමයි මේක. නොදන්නා දේ, ඒ වගේම අපි නොපතන දේ, අපි බලාපොරොත්තු නොවන දේ, අපි නොසිතන දේ තමයි මරණය. මරණය කියන එකේදී අපේ මේ මනුස්ස ජීවිතයේ මිනිස් ජීවිතයට පමණක් වූ උරුම වීමක් නෙමෙයි. මරණේ බුදුරජාන් වහන්සේ වදාලා කතමංච භික්ඛවේ මරණං, මහණෙනි මේ මරණේ වනාහි කුමක්ද, මහා සතිපට්ඨාන දේශනාවේදී වදාලා, යා තේසං තේසං සත්තානං තම්මා තම්මා සත්තනිකායේ, මහණෙනි ඒ සත්වයන්ගේ සත්ව ලෝක තුල චුති චුත වීමක් ඇද්ද, චවනතා චුත වෙන ස්වභාවයක් ඇද්ද, බෙහෙදෝ ඒ වගේම මේ ඉන්ද්‍රියන්ගේ බිඳී යාමක් ඇද්ද, කන්දානම් බෙහෙදෝ පංච උපාදාන ස්කන්ධේ බිඳී යාමක් ඇද්ද, කලේබරස්ස නික්කේපෝ මේ මෘත මේ ශාරීරිය අතහැර දැමීමක් ඇද්ද, මේ අපිට තියෙනනේ මේ ඇඟක් ආහාරයෙන් පෝෂණය කරන, ඉලීම් පිරිමැදීම් කරන, සැම් පවුඩර් ගාන, ලස්සනට සරසන, ඇඟ සුවඳ ගල්වන, මේ ශරීරයක් තියෙනවනේ ඔබට,
මෙන්න මේ ශරීරය කලේබරසනික මේක අතහැර දැමීම බැහැර කිරීමක් ඇද්ද? ජීවිත ඉන්ද්‍රිය සුපච්ඡේදෝ. ජීවිතේ නැමැති ඉන්ද්‍රිය මේ විනාශ වීමක් ඇද්ද? අහිමි වීමක් ඇද්ද? විපතට පත්වීමක් ඇද්ද? අයං උච්චති බික්වේ මරණ. මහණි මෙයයි මරණය. එතකොට මේ මරණය ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව ලෝක තුල මනුස්ස ලෝකේ ඉපදිච්ච මිනිස්සු මරණයට පත් වෙනවා. මිනිස්සු ලෝකේ සිද්ධ වෙනවා ඒක. තිරිසන් ලෝකේ ඉපදුණු තිරිසංගත සතුන් මැරී යනවා. ප්‍රේත ලෝකේ උපන්න සත්වයෝ චුත වෙනවා. චුත්ති චවන්නතා බෙහෙදෝ. මේ මරණය විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ වචන කීපයකින් ඒකයි. ඊළඟට දැන් අපි කරන්නේ ශරීරය අතහරිනවා. දැන් ප්‍රේත ලෝකේ ගත්තොත් චුත වෙනවා. චුතුන් ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට නිරයෙත් මේ චුත වීම තියෙනවා. ඒ කියන්නේ මරණයක් තියෙනවා. දිව්‍ය ලෝකෙත් චුත වීමක් තියෙනවා. ඒ කියන්නේ මරණයක් තියෙනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝකෙත් චුත වීමක් තියෙනවා. මරණයක් තියෙනවා. සෑම ලෝකයකම මරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අමරණීය වූ එකම එක තැනයි තියෙන්නේ. අජරං අමරං. ඒ තැන කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා නචුති චුත වීමක් නැහැ. න උපපත්ති ඉපදීමක් නැහැ. එතන යෑමක් නැහැ. න ගති යෑමක් නැහැ. න ආගති නැවත පැමිණීමක් නැහැ. මහන්නේ එතන සකස් වීමක් නැහැ. මහණි කුමක්ද ඒ තැන? මහණේ තමයි අමා මහ නිවන. නිවනින් මෙපිට සෑම තැනකම මරණය තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ මරණය තමන්ගේ ජීවිතේටත් උරුමය කියලා. තමන්ගේ ජීවිතේත් තමන්ට මූණ දෙන්න සිද්ධ වෙන දෙයක් කියලා සිහි කරන්න කියනවා. අපගේ සාසුරණ හන්සේ කොච්චරනම් මරණය ගැන අවබෝධ කරාද කියන්නේ භාගිතුන් වහන්සේ වදාළ මහන්නේ මේ ජීවිතේ හරියට මේ මරණයෙන් අවසන් වෙන්නේ ගහක ඵලයක් වගේ කියනවා. බුදුරජාන් වහන්සේ අඹරුකක් උපමා කරගෙන දේශනා කරන මහණෙනි අඹරු වෘක්ෂයක් ගන්න කියනවා. ඒ අඹරු වෘක්ෂේ ගෙඩි හැදීම පිණිස මල් හට ගන්නවා. ඒ මල් දහස් සංඛ්‍යාත මල් ඵල හට ගන්න කලින් වැටි යනවා. ඔබ හිතන්න මිනිස් ලෝකේ අතිශයින්ම දුර්ලභව ලබන මිනිස් මව කුසක පිළිසිත ගැනීම සංසාරේ කලාතුරකින් එක්ක නිරෙන් චුත වෙලා අනේ මනුස්ස ලෝකයේ පුදින් නැත්තම් කියලා සිත සිතා අවුරුදු දහස් සංඛ්‍යාත විඳව විඳව ඉන නිරිසතෙක් නිරෙන් චුත වෙලා මිනිස් මව කුසු පිළිසිඳ ගන්නකොට ඒ මව කුසේ ඉඩක් දෙන්නේ නැත්තම් කොහොමද ඉඩක් දෙන්නේ නැත්තේ? ඒ අම්මා ඒ දරුවා මව කුසේ කලලයක් ඇටට පිහිටියට පස්සේ එක්ක කුමක් හෝ බෙහෙතක් පානය කරලා ඒ මව කල් දරු කලලේ ගබ්සා කරනවා. එක්ක වෙනයම් ආයුධයක් දාලා හොය දරු කලලේ අයින් කරනවා. වෙනයම් බෙහෙතක් හෝ පාවිච්චි කරලා දළු කලලේ අයින් කරනවා. මේ වගේ මව කුසකට ආපු දරුවෙක් බේරෙනවා නම් ඒක මහ පුදුම සාගත ආශ්චර්ය සිද්ධියක්. ඇයි ඒ මව කුසේ වාසය කරන මාස ගණනාවම ඒ දරුවාට මරණයත් එක්ක යුද්ධයක් තියෙනවා. ඒ අම්මගේ හිත මොනියම් මොහොතක පෙළඹුණොත් මේ දරුව මට එපා කියලා. ඒ අම්මා පෙළඹෙනවා නේද ඒ දරුවාට හානි කරන්න. එතකොට මරණයත් එක්ක ඒ මව කුසේ ඉඳෙද්දී ඒ දරුවා හැමතිස්සෙම යුද්ධයක්. බුදුරජාන් වහන්සේ වදාළ නොමෙරි මව කුසේ කෙනෙක් බේරෙනවා නම් ඒ ඔහුගේ පිනක් කියනවා. මව කුසේ නොමෙරි බේරෙන නම් පිනක් තියෙන්න ඕනි. මේ ලෝකේ මනුස්ස ලෝකයට කෙනෙක් උපදින්නේ අනන්ත සසරේ රැස් කරපු කුමක් වූ වාසනාගත පිනකින්. සතර අපායට නොගොස් මව කුසට එන්නේ. ඒ පින මුල් කරගෙන මිනිස් මව කුසක දරුවෙක් කැඩිට පිළිසඳ ගනිද්දී ඒ දරුවා විනාශ කරන්න එපා. ඒ දරුවට මනුස්ස ලෝකේ එළිය දකින්න දෙන්න. සමහරවිට ඔහු නිරයෙන් චුත වෙලා කල්ප ගානකට පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා. තිරිසන් ලෝකේ කල්ප ගානකට පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා. ප්‍රේත ලෝකේ අවුරුදු දහස් සංඛ්‍යාත දුක් විඳල විඳලා අනේ මනුස්ස ලෝකෙට එනකොට ප්‍රතික්ෂේප කරන්න එපා ඒ දරුවා. මරණයට ඉඩ දෙන්න එපා. ඔහුගේ ආයුෂයට ඉඩ දෙන්න.
බුදුරජාණන් වහන්සේ වදාළ මහණනි මේ මරණය කියන එක කොයි මොහොතද කොතනද සිද්ධ වෙන්නේ කියලා දන්නේ නැහැ. හරියට කුඩා කාලේ මල් වැටෙනවා වගේ මව් කලලේ මව් කුසේ කලලයක් ඇරිර දරුවා පිහිටියට පස්සේ බෙහෙත් ආදී දේ පාවිච්චි කරලා දරුවා විනාශ කරලා දාලා මරණේ පමුණුවනවා. ගහේ මල් වැටෙනවා වගේ මහණනි ඉතා කුඩා ගෙඩි වැටෙනවා. දරුවා උපදින සැනින් දරුවා නැති වෙනවා. සමහර අම්මල කොච්චර කුරිරුයිද? දෙමව්පිය කොච්චර කුරිරුයිද? ওই ගාමන්ට යන දූ දරුවෝ එහෙම හරිම කුරිරුයි. සමහර අය ඉන්නවා හොරාට සම්බන්ධකම් හදාගෙන. ඒ දරුවෝ විනාශ කරන වැසිකිළියට ගිහිලා දරුවා හම්බ වෙනකොටම බෙල්ල කපලා දානවා. ගබ්සා කරලා දානවා. ඒතකොට අපිට එහෙම දෙයක් උනේ නැහැ. අපි තාම ජීවත් වෙනවා පිනින් ජීවිතේ ආරක්ෂා වෙන නිසා. හැබැයි කොයි මොහොතේ කොතනදී කොයි අයුරින්ද අපේ ජීවිතේට මරණ එන්නේ කියන එක කිසිම කෙනෙක්ට නිගමනික වශයෙන් කිසිම කෙනෙක් ස්ථිර වූ වචනයක් දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා හරිම ලස්සනයි බද්දේකරත් සූත්‍රයේදී දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා අජ්ජේව කිච්ඡං ආතප්පං. ධර්මයේ හැසිරීම පිණිස කළ යුතු දේ අද අදම කරන්න කියනවා. ජීවිතේ සැපේ පිණිස පවතින පින අදාදම කරන්න කියනවා. සසරින් එතර වීම පිණිස පුරුදු කළ යුතු ධර්මයේ අදාදම පුරුදු කරන්න කියනවා. ඇයි මේ හේතුව? අජ්ජේව කිච්ඡං ආතපං. අදාදම කරන්න කියනවා යහපත පිණිස පවතින දේ. කෝජඤ්ඤා මරණං සුවේ හෙට මැරේවිදයි කවුද දන්නේ? හෙට මැරේ බලන්න සාසුරුණහන්සේගේ අවපෝදේ. හෙට මැරේවිදයි කවුද දන්නේ? නහිනෝ සංගරන්තේන මහසේනෙන මච්චුනා මේ මහසේනා ඇති දස මාර සේනාවක් දස බිම්බරක් මරසෙන් සහිතව සේනා ඇති මාරයත් එක්ක මොහොතක් හෝ වැඩිපුර ජීවත් වෙන්න ඕනි කියලා මේ ලෝකේ ගිවිසුම් ගත විච්ච කෙනෙක් ඉන්නව දහනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් ගිවිසුමකට අස්සම් කරගෙන නැහනේ මාරයා සහිත පිරිවරගෙන්. අනේ මට මොහොතක් හොතාව වැඩිපුර දෙන්න කියලා. එහෙනම් මේ මැරෙන මැරෙන කෙනාට මොහොතක් ජීවත් වෙන්න පුළුවන් නෑ. ඔහු ඒකට ඉඩ දෙන්නේ නෑ. එහෙනම් ඒකේ තේරුම මොකක්ද? ගෙවෙනා තප්පරයක් ගානේ, ගෙවෙනා විනාඩියක් ගානේ, ගෙවෙනා පැය කටුවක් ගානේ, ගෙවෙනා හෝරාවක් ගානේ, දවසක්, සතියක්, මාසයක්, අවුරුද්දක් ගානේම මරණීට ලංවිවි ජීවිතය අවසන් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේක තමයි ජීවිත ස්වභාවය. කුඩා කාලේ ඵල වැටෙනවා රුකෙන්. ඒ වගේ කුඩා දරුවන් මරණයටපත් වෙනවා. ඒ වගේම ටිකක් ලොකු වෙච්ච අඹ ගැට වැටෙනවා. ඒ වගේ අවුරුදු 7 8 දරුවෝ මරණයටපත් වෙනවා. ඒ වගේම තරුණ කාලේ දරුවෝ මැරෙනවා. ඒ වගේම ඒ හරියට ඒක බුදුරජාණන් වහන්සේ වදාළ මෝරාගෙන එන ඵල තියෙනවා. පාට වැටිගෙන මෝරාගෙන ඒ වගේම ලොකු ඵලයක් හැටියට හැදීගෙන ඉන්න ඵල තියෙනවා. ඒ ඵල සුළඟින් වැටෙනවා. ඒ ඵල මහා සැඩපරුස වරුසාවට හසු වෙලා සුලි කුණාට වලට හසු වෙලා ඒ ඵල වැටෙනවා. අකාලේ නැට්ට කුණි වී ඵල වැටෙනවා. මහා දැඩි රශ්මියට හසු වෙලා ඒ ඵල වැටෙනවා. මේ වගේ තරුණ කාලේ දරුවන්ගේ ජීවිත තරුණ කාලේම අවසන් වෙලා මරණය කරා යනවා. මේ ජීවිතයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා විවාහ ගිවිස ගත්තට පස්සේ මැදිවියට ආවට පස්සේ මෝරා ගියපු පළවැල වගේ වයසේ මධ්‍යම වයසට ආපු අය ජීවිතේ බලාපොරොත්තු නොවු විදියට අවසන් වෙලා යනවා. ඔබ හිතන්න මේ විදිහට මේ මරණයට තැනක් නැහැ. මේ මරණයට විශේෂ වූ නිශ්චිත වූ මේ විදිහටයි මේ මෙයාගේ මරණය සිද්ධ වෙන්නේ කියලා අපගේ මරණ නිශ්චිත වූ ස්ථිර වූ මරණය සිද්ධ වෙන ක්‍රමයක් රටාවක් නැහැ. අපේ මරණය මෙන්න මේ හෝරාවේ මේ විනාඩියේ මේ තප්පරයේ සිද්ධ වෙනවා කියලා කිසිම කියමනක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මරණය මෙන්න මේ විදිහට වෙනවා. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස. මේ මරණයෙන් බේරෙන්න පුළුවන් තැනක් න අන්තලිකේ අහසේවත් නැහැ කියනවා. න සමුද්ද මජ්ජේ සාගර ජලයේවත් කිසිම තැනක මරණයෙන් පලා යන්න පුළුවන් මරණයෙන් බේරෙන්න පුළුවන් තැනක් නැහැ.
න පබ්බතානං පර්වතයක කිසිම තැනක කන්දකට නැගල මරණින් බේරෙන පුළුවන් තැනන්නේ. න විවරම් පවිස්ස ගුහාවකට රිංගුවා කියලා මරණින් බේරෙන්න පුළුවන් කමක් නැහැ. නවිජ්ජතිසෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචේය පාපකම. තමා විසින් යම් කර්මයක් රැස් කරලා තියෙනවා නම් ඒ කර්මෙන් මිදෙන්න පුළුවන් තැනක් අහසේ හෝ සාගර ජලයේ හෝ පොළොවේ ගිරිසිකරයක හෝ කඳු ගුහාවක හෝ කිසිම තැනක් නැහැ කියනවා. ඒක කොච්චර සත්‍යද? ඒ සත්‍ය සනාථ කරනවා. ඔබ අහනෝනේ සමහර ඔබට නිවුස් වලින් පත්තර වලින් දකින්න අසන්න ලැබෙනවා ඇති. සමහර අවස්ථාවල ගුවන් යානා කඩා වැටෙනවා. ගුවන් යානා කඩා වැටෙනකොට ඒ ගුවන් යානාවල ඉන්න 3-400 ජනකායක් එක්කෙනෙක්ගේ මස් වැදැල්ලක්වත් සොයාගන්න බැරි මට්ටමටම නොපෙනී යනවා. ඔය එක අවස්ථාවක් වුණා මැලේසියන් ෆ්ලයිට් එකක්. අවුරුදු ගානකට පස්සේ ඒ ෆ්ලයිට් එකේ මේ සුම්බුන් හමු වුණා මුහුදේ තිබිලා. ඒ 400කට අධික මිනිසුන්ට උනේ මොකක්ද කියලා අද වෙනකන් කවුරුත් දන්නේ නැහැ. මේ වගේ මේ ගුවන් ගමනේ යන ගුවන් යානාවල යන ගුවන් අනතුරු වෙලා කී දහසක් මැරෙනවද? ජලයේ යද්දි සාගරයේ නැව්වල යනවා. ඔය සමහර නැව් තියෙනවා මිනිස්සු පිරීලා 1,000, 2,000, 5,000 යන්න පුළුවන් ක්‍රූෂිප් කියලා. ඔය සංචාරයේ මේ යන නැව් තියෙනවා මාස 2-3 යනවා විනෝද චාරිකා සති 2 මාස යනවා. ඒ නැව් හදිසියේම අනතුරට ලක් වෙනවා. අපි දන්න ප්‍රසිද්ධම නැව් ඔබට මතක ඇතිනේ ටයිටැනික් නැව. දහස් ගාණක් මැරුණා. ජලයේ කිසිම තැනක බේරෙන තැනක් නැහැ. පින තිබුණොත් ඔහු අයිස් කුට්ටියකට ඉල්ලිලා හරි බේරෙනවා. මාළුගේ පිටේ නැගලා හරි බේරෙනවා. පින නැත්තම් ජීවිතේ තමන් අතීත සසරේ සත්තු මරලා නැත්තම් ඔහුට බේරෙන්න පුළුවන්. ඔහු බේර ගන්න දෙවි කෙනෙක් හරි එනවා. හැබැයි ඔහු සසරේ ප්‍රාණඝාතය කළා නම් බොහෝ ප්‍රාණඝාතයෙන් පෞරස් කරලා නම් ඔහුගේ මරණය ඔහු බලාපොරොත්තු නොවන අයුරින්ම එනවා. මැදි වියසේ විවාහයේ ගිවිසගත් සැනින් මරණයටපත් වෙනවා. පුදුම සහගතයි මේ මරණය අපේ ජීවිතේ කරා එන තාලේ. ඔබ සූදානන්දේ මරණයට අපි කවුරු සූදානන්ද? අපි බලාපොරොත්තු වෙන දෙයක් දිතා හනික අපේ ජීවිතේට මරණේ එන්න කියලා. අපි කවුරු පතන එකක්ද? අපි කවුරු තාසා නොකරන දෙයක්, කැමති නැති දෙයක්. සාමාන්‍ය මනුස්සයෙක්ගේ තියෙන හිතේ තියෙන මේ ස්වභාවයට උද්දච්ච කමර සමහරට කියන්න පුළුවන්. අපෝ මරණ, මම නම් මරණයට බය නැහැ. ඔය මරණේ ඕන වෙලාවක මගේ ජීවිතේ කර ආපු දෙන් කියලා. නමුත් ඔහු මරණයට මූණ දෙනකොට තමයි ජීවිතේ ඉල්ලලා අඬන්නේ. මේ මිනිස්සු අපි දැකලා තියෙනෝනේ. මරණේ ළඟට එනකොට ජීවිතේ ඉල්ලලා අඬනවා. ඒ ජීවිතේ ඉල්ලලා අඬන්නේ අර මරණය ගැන දන්න කියන මිනිස්සෙක් නෙමෙයි. නමුත් ඔහු මරණයට අභියෝග කරනවා. අනේ ඔය මරණය කියන්නේ මොකක්ද කියලා. නමුත් මරණය කියන්නේ අවබෝධ කළ යුතු එකක්. බුදුරජාන් වහන්සේ වදාලා මේ සසරේ ඉපදිමින් මැරෙමින් යන මේ ගමනේදී හැම උපතකදීම මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඉපදුනොත් මරණයක් තියෙනවා. මරණයටපත් වුනොත් ඉපදීමක් තියෙනවා. ඉපදුනොත් මැරෙනවා. මැරුණොත් ඉපදෙනවා. මේ ඉපදීමත් මැරීමත් මරණයත් කියන මේ දෙකින් තමයි නිදහස් වෙන්න කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. ඉපදීමෙන් මරණයෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණොත් ඔහු සදාටම මරණයෙන් ඉපදීමෙන් නිදහස් වෙනවා. සදාටම මරණයෙන් ඉපදීමෙන් හටගන්නා දුකෙන් නිදහස් වෙනවා. ඒක බුදු කෙනෙක්ගේ ශ්‍රාවකෙකුට පමණක්ම උරුම වූ දෙයක්. පින්වතුනි, ඉතින් මේකෙදී බුදුරජාන් වහන්සේ වදාලා හරිම ලස්සනයි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන. ඇයි මහණෙනි මම මේ විදිහට මේ මරණය ගැන සිහි කරන්න කියන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ ස්ත්‍රිය විසින්, පුරුෂයා විසින්, ගිහියා විසින්, පැවිද්දා විසින් මරණය ගැන සිහි කරන්නේ ඕන කියලා ඇයි මම මේ වදාලේ? මහණෙනි, ත්‍රිවිධ දුස්චරිතයක් තියෙනවා. කයින් පෞරස් කරනවා, වචනෙන් පෞරස් කරනවා, සිතින් පෞරස් කරනවා. මේ කයින් වචනෙන් සිතින් පෞරස් කරන කෙනා
මරණය එකද ඔබ හිතන්න ඔබ කයින් පෞරස් කරන කෙනෙ. වචනින් පෞරස් කරන කෙනෙ සිතින් පෞරස් කරන කෙනෙ. ඔබ උදේහිදල නෑවෙනකම් හිත හිතයින්න අද මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් අද මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා නිකන් සිත හිතයින්. ඒ හිත හිතා ඉන්නකොට බයක් හට ගන්නවා හිතට මං කුමක්ද රැස් කරලා තියෙන පින. මගේ ජීවිතේ මං පින් රැස් කරගෙන තියෙනවද? මගේ ජීවිතේ මං ධර්මයේ හැසිරලා තියෙනවද? මං දන් දීලා තියෙනවද? මං කුසල් රැස් කරලා තියෙනවද? මං යහපතේ යෙදලා තියෙනවද කියලා නිතර සිහි වෙනවා. අනේ ඒ නිසා හෙට මැරුණොත් එහෙනම් මං ඊට කලින් පිනක් දාම යහපතක් කුසලයක් රැස් කරගන්න ඕන නේද කියලා ඉමනින්ම අප්‍රමාදයටපත් වෙනවා. ප්‍රමාද වෙන්නේ නැහැ. ප්‍රමාදයෙන් බැහැර වෙනවා. ප්‍රමාදයේ දුරු වෙනවා. අප්‍රමාදයට ලං වෙනවා. ඒක මේ එසේ මෙසේ ඉක්මනින්ම සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක අපි ජීවිතය ගැන මරණය ගැන සිහිකරන්න තමයි මේක අපිට මේ ටික ටික ක්‍රමානුකූලව ඇති වෙන්නේ. ඒ වගේ මහා පින්වන්ත ප්‍රඥාවන්ත යුගයක් නෙමෙයිනි මේක. නමුත් එහෙම යුගයක් නොවුනත් අපිට පුළුවන්කම තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට සිටුවොත් කල්පනා කළොත් අපිට අපේ ජීවිතයේ මේ ත්‍රිවිධ දුස්චරිතයෙන් සිද්ධ වෙන හානිය අපේ ජීවිතේ වළක්වා ගන්න. ඒක වළක්වා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක වළක්වා ගන්න නම් අපි අපේ හිතින් මානසිකව වැටෙන එක මරණය දැන් සමහර අය ඉන්නවා මර මල ඇඳේ ඉන්නකොට මර ලතෝනි දීලා කෑ ගන්නවා. යටිගිරියෙන් කෑ ගන්නවා. මරණය පිළිගන්න කිසිසේත්ම කැමති නැහැ. මාව ජීවත් කරපන් කියනවා. හොස්පිටල් වල දැම්මට පස්සේ අරේ මෙහෙන් බට ගන්නකොට බොහෝ පීඩාවට එයා තැවෙනවා එයා දැවෙනවා එයා කම්පණයටපත් වෙනවා. මට බට ගහන්න එපා. ඒ වගේ මගේ සිහි මූර්ජා කරන්න සිහි නැති කරන්න එපා. මට සිහියයිද කියලා කවුද දන්නේ? මගේ දුව දරු ඉන්නව බලාගෙන ඒ වගේම දරුමල්ලු ඉන්නව මුණුබුරු මිරිමිරි ඉන්නව මගේ වත්ත පිටියේ තියෙනවා. මට මේ මරණයේ මේටපත් වෙන එක මේ සිහි නොකිරීම ආදීනෝ මේව දාලයන්ට සිද්ධ වෙනවා කියලා සිහි නොකිරීම ඒව සිහි කළා නම් ඔහු ඉතාම සතුටින් ඒකට සූදානම් වෙනවා. ඉතාම සතුටින් සූදානම් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ නිසා මේ ත්‍රිවිධ දුස්චරිතීම දුරු වෙනවා මරණය ගැන සිහි කිරීමෙන්. බුදුරජාණන් වහන්සේ මරණය ගැන සිහි කරන්න ඕනේ විදිය බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ සිටි ශ්‍රාවක සංඝරත්නයට දේශනා කරනවා. ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ පඨම මරණ සත්‍ය දුස්සී මරණ සත්‍ය කියලා සූත්‍ර දේශනා දෙකක්. ඒ දේශනා දෙකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි කොහොමද මරණය ගැන කල්පනා කරන්නේ ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂු වහන්සේලා කියපන මගෙන් මහණෙනි ඔබලා කොහොමද මරණය ගැන කල්පනා කරන්නේ? ඒක භික්ෂුවක් කියනවා ස්වාමීනි මම ආහාර ගන්නකොට ඒ ආහාර ගන්න වෙලාවේදී මම කල්පනා කරනවා මට දවසක් ජීවත් වෙන තිබුණොත් ඇති. මගේ මරණය නොවේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ අනුශාසනාව සිහිකරන්න. මේ විදිහට මම මරණ සතිය වඩනවා. තව කෙනෙක් කියනවා එක භික්ෂුවක් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දවසක් ඕනේ නැහැ දවසින් භාගයක් තිබ්බු ඇති භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්න. ඊළඟ භික්ෂුව කියනවා මේ භික්ෂුව ඔබ කොහොමද සිහි කරන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට එක ආහාර වේලක් ගන්න වෙලාවක් සාමාන්‍යයෙන් අපිට විනාඩි 20ක් 30ක් යනවනේ වෙලාවක් පමණ මට තිබුණොත් ඇති ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිහි කර මම මේ විදිහට මරණ සතිය වඩනවා. ඊළඟ භික්ෂුවගෙන් අහනවා භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? ස්වාමිනී මම බත්හුල් ඒ කියන්නේ බත් කටවල් දෙක තුනක් කන ප්‍රමාණය මට තිබුණොත් ඇති. මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්න පුළුවන්. ඒක කොච්චර ලාභයක්ද? ඊළඟ භික්ෂුවගෙන් අහනවා මේ භික්ෂුව ඔබ කොහොමද ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම සිහි කරනවා මට ගත්තු හුස්ම පිට කරන්න කලින් මැරෙන්න පුළුවනි. පිට කළ හුස්ම ගන්න කලින් මම මැරෙන්න පුළුවනි. අනේ ඊට කලින් මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසන සිහි කරන්න ඕනි කියලා මම එහෙම කියනවා හිතන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණී ඔබලා ඔක්කොම සියලු දෙනා මරණ සතිය වඩන ක්‍රමේ හරීම හොඳයි. බොහොම හොඳයි. නමුත් මහණනි මම ප්‍රශංසා කරන්නේ මේ අවසාන දෙන්නට කියනවා. බත් කටවල් දෙක තුනක් ගන්න අතරේ මරණයටපත් වෙන්න පුළුවනි. ගත්තු හුස්ම පිට කරන්න කලින් පිට කළ හුස්ම ගන්න කලින් මරණයටපත් වෙන්න පුළුවනි කියලා යමෙක් සිහි කරනොත් මහණේ ඔවුන් ප්‍රශංසා ලැබෙනවා ඔවුන්ට. ඔවුන් හරියට සිහි කරනවා. ඇයි මොකද හේතුව බත් කටවල් දෙක තුනකට වැඩි වෙලාවක් යන්නේ? ඒ මොකද බත් කටවල් ගන්න දෙක තුනක් ගන්න වෙලාවේ බත් කට හිර වෙලා මැරෙන්න බැරිද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණේ මේ විදිහට මරණ සතිය වඩන්න කියනවා.
භාගතුන් හත දේශනා කරන මහන්නි පය පැකිලී වැටිලා මරණයට පත්වෙන්න පුළුවන්. පය පැටලිලා වැටෙනවා. දැන් ඔබ හිතන්න ඔන්න අපි පඩිපෙළකින් බහිනවා. පඩිපෙළකින් බහිනකොට අපි ඇඳගෙන යන වස්ත්‍රෙම දැන් සමහර කාන්තාව එහෙම ඉන්න ඕනේ දිගට අඳින ඕනේ තමන්ගේ කකුල් දෙකට වඩා දිගයි තමන් අඳින ඒ වස්ත්‍රේ. ඔය සමහර රටවල් තියෙනවා ඒ අය අඳගෙන යන වස්ත්‍රේ පිටිපස්සේ මේ නැට් වලිගි කෑල්ල අල්ලගෙන යන තව පිරිමි දෙතුන් දෙනෙක් ඉන්න ඕනේ. එච්චර බරයි. ඈට වඩා බරයි ඈ පැලඳු වස්ත්‍රේ. ඒතර ඒ වගේ එකක් පඩිපෙළකින් බහිනකොට පැටලිලා වැටෙනොත් එimhe බෙල්ල වටේ හිර වෙලා මැරෙනවා. පය පැකිලිලා වැටිලා මැරෙනවා. මෙහෙම ඉස්සරහට වැරෙනකොට මූණ වදිනවා ඔළුව වදිනවනේ කෙලින්ම. ඒ වගේ පය පැකිලි වැටිලා මැරෙන්න පුළුවන්. සමහර අවස්ථায়නවා ක්‍රීඩාවේ වාසය කරන අය කකුල් මාට්ටු වැටෙනවා. කකුල් වෙට්ටු වැටිලා මැරෙනවා. ඒ වගේම සමහර අවස්ථায়නවා ගඟේ දොලේ නාන්න යනවා. ඒ නාන්න ගියපු අවස්ථාවල අනපේක්ෂිත විදියට බලාපොරොත්තු නොවන විදියට දියසෙවිලි සහිත ගල් පර්වතවල ගල්වල වලවල් වල අඩිය තියෙනවා. පය රූරාගොස් වැටෙනවා. ජලයට වැටෙන්නේ ජලයේ කිඳාගොස් මරණයටපත් වෙනවා. පය පැකිලිලා වෙන්නේ. ඊළඟට සාසුරුණ හස් දේශනා කරනවා මේ ශරීරය මේ සත්තු මේ කියන්නේ මේ විසඝෝර සත්තු දෂ්ට කළා මරණයටපත් වෙන්න පුළුවනි. සත්තු සර්පයින් දෂ්ට කළා මරණයටපත් වෙන්න පුළුවන්. ඊළඟට මේ මරණය සිද්ධ වෙන්න පුළුවනි ගත් ආහාරයේ විස වෙලා. ආහාරයේ ගත්තට පස්සේ ආහාරයේ විස වෙනවා. ශරීරගත වෙනවා විස වෙලා. එතකොට ඒ හේතුණු මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගත්තු ආහාරය දිරවන්නේ නැහැ. නොදිරවීම හේතුවෙන් මරණයටපත් වෙන්න පුළුවන්. මේ ආහාරය ගන්නකොට ආහාරයේ තියෙන සමහරට උල් වගේ මේ දේවල් මාළු කටු වගේ දේවල් ඒව මේ උගුරේ බඩවැලේ ආදී තැන්වල හිර වෙනවා. හුස්ම ගන්න බැරුව යනවා. මරණයටපත් වෙනවා. ඔය සමහර චූටි දරුවෝ එහෙම ටොපි චොකලට් කනකොට උගුරේ හිර වෙලා මැරෙන්නේ මරණයටපත් වෙනවා. ඊළඟට මේ මරණයටපත් වීම සිද්ධ වෙනවා වාතයේ කිපිල මරණයටපත් වෙනවා. ඊළඟට සෙම කිපිල මරණයටපත් වෙනවා. ඊළඟට පිත කිපිල මරණයටපත් වෙනවා. මේ වාපිස් සෙම් කියන තුන්දොස් කිපිල මරණයටපත් වෙනවා. ඊළඟට මේ මරණයටපත් වීම සිද්ධ වෙනවා අපි හුස්ම ගන්නවා. ගත් හුස්ම පිට කර ගන්න බෑ. හුස්ම හිර වෙලා මැරෙනවා. ඒකට කියනවා හුස්ම හිර වෙනවා කියලා. හුස්ම හිර වුණාට පස්සේ ඔහුට තමන්ගේ ජීවිතේ අහිමි වෙනවා. ඊට පස්සේ පිටකල හුස්ම ගන්න බැරුව යනවා. හුස්ම ගන්න ඔහු මහන්සි ගන්නවා ගන්නවා. අනේ හුස්ම ගන්න බැරුව යනවා. මරණයටපත් වෙනවා. ඒ වගේම තමන් මේ කතා කර කර ඉන්නවා. මේ කතා කර කර ඉඳෙද්දී මැරිලා වැටෙනවා. මේ තමන් එක්ක එකට ගමන බිමන යනවා. එක බස් එකේ එක වාහනේ එක බස් එකේ ගමන බිමන යනකොට මැරිලා වැටෙනවා. තමන් රස්සා කරන පුටුවේ වාඩි වෙලා තමන්ගේ රස්සාව කර කර ඉන්නවා. මැරිලා වැටෙනවා. තමන් වාහනේ පදව පදව ඉන්නවා. ඔබට මතකද මේ පහුගිය කාලේ තෙල් පෝලිම් වල මිනිස්සු ඉන්නකොට කී දෙනෙක් නම් තෙල් පෝලිම් වල ඉඳලා මැරුණාද? රස්නේට අසු වෙලා මිනිස්සු මැරෙනවා. අධික දැන් ඉන්දියාවේ සමහර කාලේ එනවා පායන කාලේ ජූන් ජූලයි වගේ ඒ කාලෙට ওই බිහාර පහන්තිම මිනිස්සු නහයෙන් කඩින් ලේ දාලා මැරෙනවා. එච්චර කට්ටට පායනවා. රස්නේ නිසා මිනිස්සු මැරෙනවා. ඒ වගේම ජල ගැලීම නිසා මිනිස්සු මැරෙනවා. මිනිස්සු රොත්ත පිටින් ගහගෙන යනවා. මේ පහුගිය කාලේ ලංකාවේ පවා මේ පහුගිය දවස්වල වැස්සවල් වලට හසු වෙලා මිනිස්සු ගහගෙන ගියා. ගහගෙන ගොස් මැරෙනවා. ජලයට හසු වෙලා මැරෙනවා. ඒ වගේම අනන්ත අනතුරු වෙලා පාපෙදි අනතුරු වෙලා ඒ වගේම පාගමනින් ගමන් කරන පදික වේදිකාවේ යන අය බලාපොරොත්තු නොවන විදියට වාහන ඇවිල්ලා හැපිලා මරණයටපත් වෙනවා. තමන් පදවන රථය තමන්ගේ පරිපාලනයෙන් තොර වීමෙන් මරණයටපත් වෙනවා. ඒ වගේම තමන් හදිස්සියේ පාර හරහා පනිද්දි අනතුරට ලක් වෙලා මරණයටපත් වෙනවා. මේ වගේ මරණයට මරණේ පැමිණෙන මරණේ සිද්ධ වෙන ක්‍රම එමටයි.
ඒකේ කායුරින් මරණයට පත්වීම සිද්ධ වෙනවා. ඒ මොනවරින් මරණයට පත් වුණත් අපිට අහිමි වෙන්නේ මොකක්ද? අපේ ජීවිතේ. මහණෙනි, ඒ රුක්සයේ ඵලය ඉදිලා මෝරලා ඉදිලා වැටෙනවා. ඒ වගේ මහණි, වයසේ කෙළවරට ගොස් දුක් විඳලා 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 අන්තිටම දුක් විඳලා මැරිලා යනවා. එතකොට බලන්න මේ ඵලයක ස්වභාවය බුදුරජාණන් වහන්සේ මිනිස් ජීවිතයට ගැලපුවනේ. මිනිස් ජීවිතයට ගැලපුවා. මේ මිනිස් ජීවිතේ අපි ලැබුවේ සංසාරික කුමක්ද? වාසනාවකට. හැබැයි මේ වාසනාවට ලැබිච්ච මනුස්ස ජීවිතේ අපි සංසාරේ සත්තු නොමරා කොච්චර කල් මනුස්ස ජීවිතේ ගත කරන්න ඕනේ පිනක් රැස් කරලා තියනවද කියලා අපි දන්නේ නැහැ. සංසාරේ අපේ මනුස්ස ජීවිතේ ලැබුවට පස්සේ නිරෝගීව ඉන්න කොච්චර කාලයක් අපිට වාසනාව තියනවද කියලා අපි දන්නේ නැහැ. මොකද අපි නිරෝගී භාවයේ පිණිස සත්ව හිංසාවේ නොයදී වාසය කරපු වාර කොච්චරක් තියනවද කියලා අපි දන්නේ නැහැ. එතන මේ වගේ මනුස්ස ජීවිතයේ තුල දුක උපදින මේ මරණය කොයි විදියට අපේ ජීවිතයට ආවත් කොයි විදියට අපිට මරණයට පත් වෙන සිද්ධ වුණත් අපේ ජීවිතේ අපි ඒ ඉදිරියේ හිතාදාගෙන නැත්තම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සිහි කළ නැත්තම් අපිට මරණයේ ඉදිරියේ දුකම උරුම වෙනවා. දුකින් තොර දෙයක් නම් උරුම වෙන්නේ නැහැ. අපගේ භාග්‍යතුන් වහන්සේ හරිම ලස්සනේ මේ බලන්ඩ මේකෙදි දේශනා කරනවා. මේ දේශනාවේ නම අයියකා සූත්‍රය සැවැත් නුවරදී. එදා කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා මහා දවාලේ. ඒ ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා ඉඳෙද්දී බුදුරජාණන් වහන්සේ අසා සිටියා, පින්වත් මහරජේ, මේ දහවල් ඔබ මේ කොහේ ඉඳලද මේ එන්නේ? ස්වාමීනි, මගේ ආච්චි අම්මා කලුරිය කළා. රජතුමා කියනවා, ඈ ගොඩාක් වයසයි, මහලුයි, පිළිවෙලින් අන්තිම වයසටත් ආවා. උපතින් අවුරුදු 120ක් හිටියා. ස්වාමීනි, ඔය ආච්චි අම්මා මට හරිම ප්‍රියමනාපයි. ඉතින් ස්වාමීනි, මගේ ආච්චියම කලුරිය කරන්න එපා කියලා වටිනා හස්තියෙකුට ගනුදෙනු කරන්න පුළුවන් නම් මම වටිනා හස්තියෙකුණක් දෙන්න කැමතියි. මගේ ආච්චියම මට හරි ප්‍රියයි, අවුරුදු 120ක් හිටියා. ආච්චියමගේ කලුරිය කිරීම සිද්ධ වෙන්න එපා කියලා වටිනාගෙන හස්තියෙක් එක ගනුදෙනු කරන්න පුළුවන් නම් මං ඇතෙක්ුණක් දෙනවා කියනවා. ඒ වගේම ස්වාමීනි, ආච්චියම කලුරිය කරන්න එපා කියලා වටිනා අස්වැයෙක් එක ගනුදෙනු කරන්න පුළුවන් නම් මම වටිනා අස්වැයෙක් දෙනවා. ඒ වගේම ස්වාමීනි, මගේ ආච්චිම කලුරිය කරන්න එපා කියලා වටිනා ගම්වරයක් එක ගනුදෙනු කරන්න පුළුවන් නම් මං වටිනා ගම්වරයක් එක ගනුදෙනු කරනවා. ඒ වගේම ස්වාමීනි, මගේ ආච්චිම කලුරිය කරන්න එපා කියලා වටිනා ජනපදයක් එක ගනුදෙනු කරන්න පුළුවන් නම් මම වටිනා ජනපදයක් එක උනත් ගනුදෙනු කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ දැන් බලන්න මේ රජතුමා වටිනා කියන දෙයක් එක්ක ගනුදෙනු කරන්නේ තමන්ගේ ආච්චිමගේ මරණයෙන් ආච්චිම බේරගන්න පුළුවන් කියලා හිතාගෙන. නමුත් කවදාකවත් රජතුමාත් දන්නවා ඒක කරගන්න බැරි දෙයක්. පින්වත් මහරජ, බුදුරජාන් වහන්සේ හරි ලස්සනට මේක දේශනා කරනවා. සබ්බේ සත්තා මහරජ මරණ ධම්මා මරණ පරිඋසානා මරණං අනතීතාති. පින්වත් මහරජ, මේ සියලුම සත්වයෝ හැම සත්වෙක්ම මරණය උරුම කරගෙන ඉන්නේ. මරණයෙන් අවසන් වෙනවා. මරණ ධම්මා මරණයෙන් අවසන් වෙනවා. මරණේ ඉක්මවා, මරණං අනතීතාති, මරණේ ඉක්මවා ගිහිල්ලා නැහැ. එතකොට ඔබ මම ආදී මේ සියලුම සමස්ත සත්ව ප්‍රජාවම මරණීට අයිති. මරණයට පත් වෙන ස්වභාවය උරුම කරගෙන ඉන්නේ. මරණයට පත් වෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඉතින් මේ රජතුමා ඒකට හරියට පහදිනවා. මරණේ උරුම කරගෙන මරණී ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළ ඒව මේතම් මහරාජ රජතුමනි, ඒක ඒ විදිහම තමයි. සබ්බේ සත්තා සියලුම සත්වයෝ මරණ ධම්මා මරණීට පත්වීම උරුම කරගෙන ඉන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මරණ පරිෝසాన සියලුම සත්වයන්ගේ ජීවිත මරණයෙන් අවසන් වෙනවා. මරණං අනතීතාති, මේ කිසිම කෙනෙක්ට මරණේ ඉක්මවා ගන්න බැරුව ඉන්නවා. කිසි කෙනෙක් මරණේ ඉක්මවා ගිහිලා නැහැ.
සේහිතාපි මහරජ යානි කානචි කුම්භකාර භාජනානි. රජතුමනි ඒක හරියට මේ වගේ කියනවා. ඔන්න ඉන්නවා කියනවා අමු මැටිවලින් මැටි භාජන හදන කුඹල්කරුවේ. ඉතින් මේ මැටි භාජන හදන මේ කෙනා මේ හදන මේ සියලුම මැටි භාජන කුඩා වේවා මහත් වේවා ලස්සන වේවා කැත වේවා කුමක් උරුම කරගෙන තියෙන්නේ? බිඳින ස්වභාවය උරුම කරගෙන තියෙන්නේ. මැට්ටෙන් හැදෙන ලද භාජනය, මැට්ටෙන් නිර්මාණය කරන ලද භාජනය පොඩි එකක් වෙන්න පුළුවන්, ලොකු එකක් වෙන්න පුළුවන්, ලස්සන එකක් වෙන්න පුළුවන්, කැත එකක් වෙන්න පුළුවන්, කාල ભેදයකට අයිති වෙන්න පුළුවන් මේ භාජනේ. දවසින් දෙකෙන් මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් 10න් වෙන්න පුළුවනේ. හැබැයි මොකක්ද ඒකේ මේ උරුමය? ඒකට අයිති දේ බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. බිඳීමින් අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ බෙහෙදන ධම්මානි, බෙහෙදන පරියෝසානි, බෙහෙදනං අනතීතාති. ඒ සියලුම මැටි භාජන බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. බිඳීමින් අවසන් වෙනවා. බිඳී බිඳෙන ස්වභාවය ඒ මැටි භාජන බිඳෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒව මේවකෝ මහරජ මහරජ ඒ විදිහම තමයි. සබ්බේ සත්තා සියලුම උපන් සත්‍යෝ මරණ ධම්මා මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ මරණේ උරුම කරගෙන තමයි අපි කවුරුත් උපදින්නේ. අපි කවුරුත් මරණේ උරුම කරගෙන ඉපදිච්චයි නේද? අපි කවුරුත් මරණේ උරුම කරගෙන ඉපදිච්චයි. මරණ පරියෝසාන අපි කාගේවත් ජීවිතවල අපි කවුරුවත් මරණේ ඉක්මවා ගිහිල්ලා නැහැ. මරණ පරියෝසාන මරණේ මේ අපේ ජීවිතේ අවසන් වෙච්ච එකක් නෙමෙයි, ආයෙමත් එනවා. මොකද අපි කවුරුත් පිරිනවම් පාන අයද නැහනේ, නිකලිස් වෙච්ච අයද නැහනේ. එතකොට මේ මරණයෙන් අපේ ජීවිතය අවසන් වෙනවා. මරණ පරියෝසාන මරණං අනතීතාති. අපි කවුරුත් මරණ ඉක්මවා යආ ගන්න බැරුව ඉන්නවා. බලන්න කොච්චර දුක් සහිතයිද කියලා මේ ජීවිතේ. අපි සියලු දෙනාටමයි තිරණමක් මේක. දැන් මේ දේශනා ගොඩාක් දේශනාවල අපි අහන එකක් තමයි මියගිය ඥාතින්ට පින් දීම නේද? ඒ සියලු දෙනාගේම ජීවිත මරණින් අවසන් වෙලා නේද? ඒ සියලු දෙනා අපිට ප්‍රියමනාපයි. ඒ ඔක්කොම ඒ අයගේ ජීවිතවලට ප්‍රියමනාපයි. නමුත් ඔවුන්ට සිද්ධ වුණේ මොකක්ද? මරණින් අවසන් වුණා. මේ වගේ අපේ ජීවිතේ මරණින් අවසන් වෙනවා. මරණින් අවසන් වෙන හැම වාරයකදීම ආයමත් අපිට ලැබෙනවා. කුමක්ද? ඉපදීම ලැබෙනවා. ඉපදීම ලැබෙන තාක් අපිට සිද්ධ වෙන්නේ මොකක්ද? මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. උපදින තාක් අපිට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. මරණයටපත් වෙන හැම වාරයකම අපිට උපදින්න සිද්ධ වෙනවා. කෙලවරක් නැහැ පින්වත්නි මේක. ඉපදිනවා මැරෙනවා. ඒකයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ අවබෝධ කරන්න කියලා වදාලේ. සම්බුදු දෙනිතින් ශාස්ත්‍රඥ වහන්සේ මේක දැක්කා. උතුම් නුවණින් දැක්කා. අවබෝධ කළා. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ මරණය අවබෝධ කරන්න කියලා වදාලේ. ඉතින් මේකෙදි බුදුරජාණන් වහන්සේ හරීම ලස්සන බොහොම සුන්දර ගාථා දෙකක් දේශනා කළා. මේ බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සබ්බේ සත්තා මරිසන්ති මරණං තං හි ජීවිතං යථා කම්මං ගමිසන්ති පුඤ්ඤ පාප පලූපගා නිරයම් පාප කම්මන්තා පුඤ්ඤ කම්මාච සුගතින්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සත්තා මරිසන්ති. මේ උපන්න හැම සත්වෙක්ම මැරිලා යන ස්වභාවයෙන් යුක්තයි. හැම එක්කෙනෙක්ම මැරෙනවා. මරණං තං හි ජීවිතං. මේ ජීවිතේ මරණයෙන් අවසන් වෙනවා. යතා කම්මං ගමිසanti පුඤ්ඤ පාප පලූපග. තමා විසින් කරන ලද පිම් පව්වල විපාකයේ අරගෙන මොකක් අරගෙනද? තමන් කරන ලද පිම් පව්වල විපාක අරගෙන ඔහු යතා කම්මං ගමිසanti කර්මානුරූපව ගමනේ යනවා. දැන් මේ කර්මානුරූපව ගමනේ යද්දී අපි ඔක්කොම එකට රොත්ත පිටින් යනවද? පොදි බැඳගෙන යනවද? අත්වල අල්ලගෙන යනවද? නැහැ. තනියම යනවා. අපි තනියම යනවා. තනියම එනවා.
තනියම ජීවත් වෙනවා, තනියම මැරෙනවා, ආයමත් තනියම යනවා. යන්නේ කොහොමද? පුඤ්ඤ පාප පලූපගා තමන් විසින් කරන ලද පිම්පව් විතරක් අරගෙන යනවා. නිරයම් පාප කම්මන්තා මේන් පිම්පව් දෙක අරගෙන යන අය යන් තැන නිරයම් පාප පව් කළ තැනැත්තා මරණින් මතු නිරේ ගිහිල්ල උපදිනවා. පුඤ්ඤ කම්මාච සුග්ගතින් පිං කළ තැනැත්තා සුගතිය උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තස්මා කරේය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිඨා හොಂತಿ පානිනං. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා තස්මා කරේය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිඨා හොಂತಿ පානිනං. ඒ නිසා පරලෝ යහපත ලැබෙන තුරු ඒ කියන්නේ සුගතියට යන්නකම්ම හොඳ දේවල් විතරක්ම කරන්න කියනවා. මැරෙනවා කියන එක හිතේ තියාගෙන හොඳ දේවල් විතරක්ම කරන්න කියනවා. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ටා හොಂತಿ පානිනම්. පරලෝ යන්න සත්‍යයහට පිහිට පිනිස පවතින්නේ පින විතරමයි. ඒ නිසා පින්වත් මේ මරණින් බේරෙන්න පුළුවන් තැනක් අහසේ පොළවේ ජලයේ ගිරි ගුහාවක කිසිම තැනක නැහැ. මරණයෙන් පලා යන්න පුළුවන් තැන. මේ මරණය අවබෝධ කරල සසරෙන් එතර වීමයි තියෙන්නේ. නමුත් අපි හිතන තරම් ඒක ලේසි නෑ. සතර අපායට නොවැතේ සුගතිය තුළ පිහිට පිළිසරණ සදාගෙන මේ මරණයේ ස්ථිර වශයෙන් අවබෝධ කරන තුළු අපිට බේරිලා ඉන්න පුළුවන්. ඒ බේරිලා ඉන්න තින එකම එක දේ තමයි පින රැස් කර ගැනීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානම්. පරලෝ පිහිට පිණිස ඔබට පවතින්නේ පින විතරයි. පරලෝ පිහිට සලසාලන මරණ භය හිතෙන් දුරුකොට මරණයේ ඉදිරියේ බිය රහිත සිතින් වාසය කිරීම පිණිස උපදින පින උපදව ගන්නත් මරණයේ ඉදිරියේ නොබියව මුහුණ දෙන්නත් අපිට හිතක් උපදව ගන්න පුළුවන් ධර්මයේ පුරුදු කළොත් විතරයි, පින රැස් කළොත් විතරයි. ඒ නිසා සුවසේ පින්දහම් රැස් කරගෙන මරණ ඉදිරියේ බිය නොවන සිතක් ඇති කරගෙන මේ මරණේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට සසර දුකින් නිදහස් වෙන්න අප සියලු දෙනාටද වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින අවිපරිසාර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් මනීෂ සහ තාරකා කුමාරනායක මහත්මිය යන පින්වත් පිරිස විසින්. ඉතින් පින්වත්නි, අප විසින් රැස් කළ සියලු පින් මුලින්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ට සුවසේ මුතුම් ධර්මයේ අවබෝධ කරගන්නට මේ රැස් වූ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඉතින් මේ දායකත්වය දරන ලද සියලු පින්වත් පිරිස නමින් මිය පරලොවයන්ට දුණු සියලුම ඥාතීන්ට මේ පින් අයිති වේවා. ඒ වගේම ඔබ අප නමින් මිය පරලොවයන්ට දුණු සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාවයෙන් මියගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයට පත්වෙත්වා. වහ වහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ගුරු දේවතුම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා මිනා වාසී සිළු සංඝයාටත්, රට ලෝක වාසී සිළුගුණදම් වඩන සිළු සංඝයාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේසක දූපුතුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුවසීම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සිළු පින් ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරන්නේ ඩිනෙල් විහංග පුතුණුවන්ට සහ අයාරා පහන්දි දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත්, උතුම් කල්න මිතුරු ඇසුර ලැබීම පිණිසත් මේ පින් අනුමෝදන් වේවා කියලා සෙත් පතනවා. ඒ වගේම සුජීවත් සිටින ගුණරත්න සහ නන්දිනී රත්නසේකර යන දෙමාපියන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන නිමල් සහ රෝෂිනී කුමාරනායක යන දෙමාපියන්ටත්, ඇලන් නොනා ආච්චි අම්මාටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඒ නම් සඳහන් කළ සියලු දූ දරුවන්ට, දෙමව්පියන්ට, ආච්චි අම්මාට මේ පින් අනුමෝදන් වේවායි. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, සියලු යහපත උදා වෙත්වායි. සියලු දෙනාට සූසී ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.
ඒවගේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දින දේශනාවේ දායකත්වයේ දරුවේ සියලු දෙනාට අනුමෝදන් වේවා. ඔබ පවුලේ සියලු ඥාති මිත්‍රාදී දූ දරුවන්ට අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනා කරන කියන සියලු රැකී ආරක්ෂා කටයුතු දිනුනට පත්වවා, දරුවන්ගේ අධ්‍යාපනයේ දිනුනට පත්වවා, සියලු දෙනාට සියලු යහපත ආරක්ෂා රැකවරණ සැලසේවා. සුවසේ මුතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්ව දාන සියලු දෙනාට අනුමෝදන් වේවා. සියලු පින්වතුන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායස ලබත්වා. සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඔබ අප සෑම සියලු දෙනාට සුවසේ මුතුම් ධර්මය අවබෝධ කොට සංසාර දුකින් අත් මිදීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.